හඳගින සරප්පු ලක්ෂක අමාරයි මම මෙතන මේ කවුරු ගන්නකම් බලන් ඉන්නේ ලක්ෂක අමාරයි දෙකයි කියලා අස්පියෝ ගැන කියනවා කො හෙලිකොප්ටර් ගැන කියනවා ප්ලේන් ගැන කියනවා ඇමරිකාවේ බකින්ග්හැම් වල ඇමරිකාවේ බකින්ග්හැම් වල කියලා දිරවලු නෑ ඒක වෙන්නේ මෙහෙම නැන්දේ මේ කව එක බොරුවක් කියනකොට කවුරේ කියන එකක් කියන අද අද කියපන් බකින්ග්හැම් පැලස් එකකින් අස්පියෙක් ගෙනවයි ඕක කියලා අහන් එනකොට ඉතින් අර හදවතෙන් කියන දෙයක් නෙවෙයි කටපාඩම් කරන දෙයක් නේ අතෙන්ට ඇවිල්ලා බකින්ග්හැම් මාලිගාවද ඇමරිකාව කියලා කියවුණා හම්බන්තොට සෙල්ලකතරගම පොලේ ආරන් දීපු හෙලිකොප්ටර්ලු තියෙන්නේ අනේ නොදකින් විතර. ඒතර මුංපදින ලැම්බෝගිනුත් සෙල්ලම් ලැම්බෝගිනිද? හැබැයි එහෙම කියන්න හොඳ නෑ. එහෙම කියනේමයි මා සාහසික අපරාධ. මේ ලංකාවට බදු නැතුව ලැම්බෝගිනි ගෙනල්ලා තියෙන එකම එකයි. අර ඩිලන්ත බාලගමුවට ඇර මේ රටේ බදු නැතුව ගෙනල්ලා රාජපක්ෂ දරුවන්ට නෙමෙයි කාටවත් දීලා නෑ. මම කනගාටුවට පත් වෙන කාන්තාවක් ඇරෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියන් පෙළ ගැහිලා එස්.පී. දිසානායක ඇමතිතුමා හිටපු එකම ජනාධිපතිනිය ගැන නිර්වත් කළ රෙදි ගලවල බිම දාලා පාගල මේ කියමන නිවැරදි කරන්ඩ ඒක වෙන අර්ථකථනයකුත් දෙන්න හැදුව. එතුමිය ගැන කියන්න ඕනි මන් දන්නේ නෑ. අපේ හිටපු නායිකාව තමයි UMP එකත් එක්ක එකතු වෙච්ච කිසිම මතයක් නැති කාන්තාවක් විදිහට තමයි අපිට චන්ද්‍රිකාව මැතිනිය පේන්නේ. පුදුම පැනිල්ලක් නේ අප්පා මේ. මේ පණින පැනිල්ල හැටියට ඡන්දේ ඉල්ලන ප්‍රධාන අපේක්ෂකව දෙන්නත් දෙපැත්තට පණිද්දන්නේ. ඔව් මහින්ද රාජපක්ෂ මේ පැත්තට බලලා ආයි ත්‍රිසේන මහත්තයා අනිත් පැත්තට පණිද්දන්නේ. ඇල් වතුරත් නිවල බොනහාදියා මෙහෙට පැනලා මෙහෙ ඉඳලා ආයි හෙට පැන. ගම්මන් පිළ. ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පිළ බරපතල විවේචනයක් අපිට තියෙනවා. අපි හෙළුවුරුමෙත් එක්ක එළියට ආවා මොකද මේ තීන්දුව හරි නිසා. ඊළඟ දෙවෙනිට ගත්ත තීන්දුව වැරදි නිසායි අපිට ආ හෙළුවුරුමේ අත්හරින්න සිද්ධ වුණේ. අද මම සන්තෝෂ වෙනවා. මම කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනි ආරච්චි එකට මගේ ආදරණීය අම්මට තාත්තේ මොකද අර ගම්මන් පිළ හදිස්සියේවත් පළවෙනි වුණා නම් අද කොළඹ දිස්ත්‍රික්කේ උදවියට හරියට කනගාටු වෙන්න වෙනවා තමුන්දි මනාපගෙන. ඇත්ත කතා. දේශපාල මෙතෙන්ට ඇවිල්ලද? ලැජ්ජ නැද්ද මේ රටේ දේශපාල? ඉක්සර රජුරුව දෙන්නේ ඇතෙබ්බරට තෑයක. දැන් ඇඟප්පරට සල්ලි. අරයා ගියා මෙයා ගියා කියලා. හැබැයි ඡන්ද තීනායි නෙමේ ගම්වල ගිහින් තියෙන්නේ. අපතේ දෙන්නේ තමයි ගියොත් යන්නේ. අපට එකතු වෙන්නේ හැමදාම ජනතාවත් එක්ක ඉන්න ජනතාවාදී මිනිසුන්ගේ ශක්තිය තියෙන උදවිය. ඔයා ගත්තේ ලේකම් මැතිවරණ 29 ම පරාදයි. අපි ගත්ත බඩුව මැතිවරණ 29 ම දිනලා තියෙන්නේ. එදා මේ පොළොන්නරුවේ තිබ්බ ඒකාධිපති විහරුව මේ පොළොන්නරුවෙන් යනවත් එක්කම මේ පොළොන්නරුව කිරිබත් කන වයි කියන එක අපි පැහැදිලිවම දන්නවා ජනවාරි 9 වෙනිදාට.